मेके अने अने जनप्रिय रंगन शिल्पी एक बने इसरु लोको हेटिया रचिगेनाई इसरु मेदिनी वाले कारे बहुलाई वगे पेनने टिकाक वितर कारे बहुलाई ए मोन वगे वेड़े निसाद तेलनाट्टे वल्ट अमतरव उदेकांत महाता अध्यक्षने कर प्रेसिडेंस सुपरस्टार चित्रपटे चरित्रयक मेन बेनेट रत्नायक महाता अध्यक्षने करन करुवा दानिनाय चित्रपटे चरित्रयक नगपानवा एत एकम रविंद्र विजयरत्नगे ඔබ නිසා ටෙලිනාට්‍යයේ තුෂාර තෙන්නකෝන්ගේ රාවණා සහ තිලින බොරණැස්සගේ නෝපාගේ නාට්‍ය රඟපාන නිසා ටිකක් විතර කාර්යබහුලයි. සියතේ සෙවන් නෝට්ස් පැටසන් ඒ අතරේ මෙහෙවනවා විශාරද මනෝජ් පිරිස්ගේ සහයෝගය ඇතිව. ටෙලිතිරේදී ඔබට ඔබ රඟපානේ රළු චෛත වගේයි. එකකට එකක් සස්නා බැලුවොත් එහෙම කියන්න බැහැ. විශේෂයෙන්ම රාවණා එකේ චරිතයේ ප්‍රේක්ෂකයාගේ බැල්මෙන් රළු එකක් වෙන්න පුළුවන්. ඒත් ඔබ නිසා නාට්‍ය චරිතයේ ගත්තොත් එයා නීතිගරුක පොලිස් නිලධාරියෙක්. එයාගේ බිරිඳ හැර යාම නිසා ඒ පෙනුම මත එයා දිව්‍යා එක්ක විවාහ වෙන්නේ. ඒ ඇතුළාන්තය දිහා බැලුවොත් ඒ රළු චරිතයක් නෙවෙයි. නෝපාකින් නාට්‍ය චරිතය මේ දෙකටම වඩා වෙනස්. නගරයේ කෝටිපතියෙකුගේ රීදුරු ලෙස කටයුතු කරන අතරේ ගමේ කෙල්ලන් සමග ආදරයක් පවත්වනවා. එම තිබේදී Facebook හරහා පිටරට සිටින ශ්‍රී ලාංකික සම්භාව්‍යයක් ඇති තරුණියක හා යාළු වෙනවා. ඉතින් එතනින් එහාට සිදුවන දේ ඒ නරඹෑම දැක ගන්න පුළුවන්. උදේකාන්තගේ ප්‍රෙසිඩන්ට් සුපර්ස්ටාර් චිත්‍රපටයේ චරිතය ගැනත් කියමු. එහිමම රඟපාන්නේ අසීල රණවිල නැමැති චරිතය. ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා එහි දසරාජා නැමැති චරිතය රඟපානවා. මහේන්ද්‍ර පෙරේරා මහතා රඟපාන්නේ වාමාංශික චරිතයක්. ඒ හාස්‍ය රසය මුසූ අපූර්ව රසයක් ගෙනදෙන චිත්‍රපටයක්. බෙනෙට් රත්නායකගේ කවුරුත් දන්නේ චරිතය මොන වගේද? සල්ලි විතරක් තියෙන පවුල් වල සමහරකෝ ලෝ ජීවිතේ නඩන පිස්සු අපි දැකලා තියෙනවනේ. අන්න ඒ වගේ චරිතයක්. පසුගිය දා පැවැත්වූ දෙරණ සිනමා සම්මාන ප්‍රදානයේදී අනාගත සිනමාවේ හොඳම චිත්‍රපට 10ට සුදේෂ් වසන්ත පීරිස් නිර්මාණය කළ හුස්ම අවසන් චිත්‍රපට 5 අතරට ඒ චරිතයක් මට ලැබුණු තවත් අවස්ථාවක්. මේ විදිහට ලැබුණු චරිත ගැන ඔබට දැනෙන්නේ හැඟින්නේ කොහොමද? මම සිනමාවට හරි ආදරේ. චරිතාංග නළුවෙකු වෙන්න තමයි ආස. වීරියාම නොවේ විවිධ චරිත කරන්න ආසයි. මේ වන විට විවිධ චරිත රංගපෑ චිත්‍රපට 12ක විතරකට දායක වී තිබෙනවා. ඒ අතරින් මේ දක්වා තිරගතුනේ 3ක් විතරයි. මේ රංගපෑ සීළු චරිත සමග සසඳද්දී ඉසුරු මොන වගේ කෙනෙක්ද? මාත් තාම හොයන්නේ මම මොන වගේ කෙනෙක්ද කියලයි. ඔය කියන කළු සුදු සියල්ල අතර මිශ්‍රණයක් ඇති. කොහොම වුණත් මම දෙහැමින් සෙමින් මගේ ගමන යන කෙනෙක්. මේ විදිහට ජනප්‍රිය ශේෂ්ත්‍රයට ඇවිත් ජනප්‍රිය වීමේ සිහිනේ ඔබට තිබුණාද? මට එදත් අදත් ඒ සිහිනේ තිබුණේ නැහැ. මම පාරේ යද්දී මිනිස්සු මා දිහා බලන්න ඕනේ, සෙල්ෆි ගහන්න ඕනේ, ඒ වගේ හිතන්නේ නැහැ. අද මම මොනවද කරන වැඩ කියලා Facebook ගිහින් අප්ඩේට් කරන්නෙත් නැහැ. මට ඕන කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මා කරන දෙයට කැපවෙන්නයි. යුද හමුදාවේ සේවයේ සිට බොහෝ රස්සාවල් මම කළා. වතාවක පදික වේදිකාවේ බඩුත් විකුණුවා. මේ මොන දේ කළත් මම ආත්ම තෘප්තිය කියන දේ තියෙන්නේ කලාවේ කියලායි හිතුවේ. මොකද කිව්වොත් පාසල් කාලේදීත් නාට්‍ය කරලා තිබුණ නිසායේ. හීනයකට වඩා අදත් මට තියෙන්නේ හෙටත් තියෙන්නේ ආත්ම තෘප්තිය උදෙසා යමක් කිරීමයි. එතනදී තමයි මට රැට නිින්ද යන්නේ. චරිතය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර සුබ වෙන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. මට ලැබෙන දුෂ්ටි චරිතයට මිනිස්සු මගේ මුණට කෙල ගහන විදියට මම රඟපාලා තියෙනවා නම් මට වටින්නේ මම කළ ඒ වැඩේ සාර්ථකත්වයයි. විශ්වාස කරන්න ඉස්සර මම කේටස් මෙන්ඩිස් ෆිල්සන් කරු වැනි අයට පේන්න බැහැ. හැබැයි එයාල එක්ක පසුගලක වැඩ කරන්න ලැබුණාම ඒ තරම් සුන්දර මිනිස්සු නැති තරම්. ඒ නිසා ජනප්‍රිය කියන දේ මට ඕනෙම නැහැ. ඉස්සරට ජීවිතේ දැනෙන්නේ කොහොමද? මම බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන චරිතයක්. මම උපන්නේ මාතර ගමක. රඟපාන්න ආවම මුලින්ම මට මුදල් ගෙව්වේ නැහැ. පසුව දිනකට රුපියල් 500ක් ලැබුණා. ඒ රුපියල් 500 ලැබුණු කාලයේදී වගේම 5000ක් ලැබුණු කාලයේදීත් මම සතුටින් සැහැල්ලුවෙන් ගත කළා. අපේ තරමට තමයි අපි බලාපොරොත්තු තියාගන්න ඕනේ. අලියට කරන්න පුළුවන් දේ කුඹියට කරන්න බැහැනේ. ඒ දර්ශනය අපි තේරුම්ගෙන වැඩ කිරීම වැදගත්. මම කාලා බීලා අම්මා තාත්තට සහ අයියා දත් තව පුළුවන් විදියට කාට කාට හරි උදව් කරලා ජීවත් වෙන කෙනෙක්. මගේ තරමට මගේ රවුම ඇඳගෙන ජීවත් වෙන කෙනෙක් කිව්වොත් හරි.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.